ආයුබෝවන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතික අමතලා කරපු කතාවේ කිසිම වැදගත්කමක් නැහැ කියලා සමහරු කියද්දී එතුමගේ ආධාරකරුවන් ඒ ගැන ප්‍රශංසා කරලා තිබුණා. කොමුණත් එතුම ජනතාවට කරුණු කීම හොඳ දෙයක්. මොකද කොවිඩ් වසංගතය මතුවන වෙලාවේ අපි දැක්ක දෙයක් තමයි මුළු ලෝකෙම රාජ්‍ය නායකයෝ ජනතාව ඉදිරියට ඇවිත් කරුණු පහදලා දෙද්දී ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර දෙද්දී ලංකාවේ රාජ්‍ය නායකෙක් ඉන්නවද කියලාවත් පේන්න හිටියේ නැහැ. එදා මාස ගානක් ජනතාව ඉදිරියට ආවේ හමුදාපතිවරයා. හරියට මිලිටරි ආණ්ඩුවක් වගේ. ඒ නිසා රටේ රාජ්‍ය නායකයා ජනතාව ඉදිරියට එන එක යහපත් ප්‍රවණතාවක්. ජනාධිපතිතුමා මෙහෙමත් කිව්වා. මේ අර්බුදය කිසිසේත්ම මා විසින් නිර්මාණය කළ එකක් නොවේ. එදා මේ අර්බුදය නිර්මාණය කරන්නට දායක වූ අය අද ජනතාව ඉදිරියේ රජය විවේචනය කරමින් සිටියදී මා උත්සාහ කරන්නේ මේ අර්බුදය හැකි ඉක්මනින් විසඳා ජනතාවට සහන ලබා දෙන්නයි. මෙවැනි අර්බුදකාරී අවස්ථාවන්හිදී රටක දේශපාලඥයින් ගේ හා බුද්ධිමතුන්ගේ වගකීම සාමූහිකව ප්‍රශ්නවලට විසඳුම් සෙවීමයි. අද තිබෙන ගැටලුවලට මුල අපේ විදේශ විනිමය අර්බුදයයි. රුපියල නම්‍යශීලී ලෙස හැසිරීමට ඉඩ සැලසීමට පෙර තිබුණු තත්ත්වයට අනුව මේ අවුරුද්දේ අපේක්ෂිත අපනයන ආදායම ඩොලර් බිලියන 12ක්. පසුගිය මාස දෙකේ දත්ත අනුව මේ අවුරුද්දට ඩොලර් බිලියන 22ක ආනයන වියදමක් දරන්න වෙනවා. ඒ අනුව ඩොලර් බිලියන 10ක හිඟ වෙළඳ පරතරයක් ඇති වෙනවා. එක්කෝ ජනාධිපතිතුමාට මතක නැහැ. එහෙම නැත්නම් සාම්ප්‍රදායික දේශපාලකයෝ වගේ එතුමත් මේ රටේ ජනතාව අන්දනවා. ජනාධිපතිතුමා බලයට පත් වෙලා වැඩි දවසක් යන්න කලින් 2019 දී එතුමගේ ධනකුවේර මිතුරන්ට දැවැන්ත බදු සහනයක් දුන්නා. ඒ බදු සහනය නිසා රටේ භාණ්ඩාගාරයට 2020 දී රුපියල් බිලියන 500ක මුදලක් අහිමි වුණා. ඒ වගේම 2021 දී තවත් රුපියල් බිලියන 500ක් අහිමි වුණා කියලා ආර්ථික විශේෂඥයන් පෙන්වලා දීලා තියෙනවා. දැන් ඔබ හිතන්නේ ඒ බදු සහන වලින් ඔබට සහනයක් ලැබුණා කියලාද? එහෙම ලැබුණා නම් ඇයි මේ විදියට අහස උසට බඩු මිල ඉහළ යන්නේ? ආණ්ඩුව එතනින් නැවතුනේ නැහැ. මතකද සීනි බද්ද 7.25 දක්වා අඩු කරපු හැටි? ඉතින් දැන් ඔබ මිල දී ගන්න සීනි කිලෝක මිල අඩු වෙලාද? ජනාධිපතිතුමාගේ ආණ්ඩුව කා වෙනුවෙන්ද ඒ බදු සහනය දුන්නේ? රසායනික පොහොර තහනම් කරලා අන්තිමට අසූචි නැවකට ඩොලර් මිලියන ගානක දඩ කිව්ව මතකද? මේවට කියන්නේ මොකක් කියලාද? තුරදක්නා නුවණ කියලාද? ජනාධිපතිතුමා කියන විදියට අර්බුදය කලින්ම දුටුවා නම් රුපියල කෘතිම ලෙස පාලනය කිරීමට උපදෙස් දුන්නේ ඇයි කියලා ආර්ථික විද්‍යාඥ ආචාර්ය හර්ෂද සිල්වා ප්‍රශ්න කරනවා. ඔහු කියන විදියට ඒ අදූරදර්ශී තීරණය නිසා රටට අහිමි වූ ආදායම ඩොලර් බිලියන 4ක්. දැන් මේ දේවල් කළේ රනිල් වික්‍රමසිංහද නැත්නම් මෛත්‍රීපාල සිරිසේනද? ඔබතුමාගේ සමහර ආධාරකරුවෝ සමාජ මාධ්‍ය ජාලවල කතා කරන දේවල් බැලුවම වෙලාවකට හිතෙන්නේ තවමත් ඒ දෙන්නද මේ රටේ පාලකයෝ කියලා. ආචාර්ය හර්ෂද සිල්වා කියන්නේ රුපියල කෘතිමව ආරක්ෂා කරන්න ඩොලර් බිලියන 1.5ක් විතර පුච්චන් වුණා විතරක් නෙමෙයි ඩොලර් බිලියන 2.5ක පමණ විදේශ ප්‍රේෂණ ආදායමත් අහිමි වුණා කියලා. ඒක විදේශ විනිමය අර්බුදයට එක ප්‍රධාන හේතුවක්. ඒ අතරේ ජාත්‍යන්තර මූල්‍ය අර්බුදල එක්ක ආණ්ඩුව සාකච්ඡා ආරම්භ කළ බවත් ජනාධිපතිවරයා කිව්වා. ජාත්‍යන්තර මූල්‍ය අර්බුදල කෝකටක් තෛලය නොවුනත් මේ අර්බුදයෙන් ගොඩ එන්න වහාම ඔවුන් වෙත යන්න කියලා මට මතකයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ කිව්වේ මීට මාස ගානකට කලින්. මේ වගේ අර්බුදයකට රට වැටෙනවා ඇති බවත් ඊට පෙර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරලා විසඳුම් ලබා ගන්නා ලෙසත් ස්වාධීන ආර්ථික විශේෂඥයන් මීට මාස 18කට පමණ පෙර සිටම සඳහන් කළ බව ආචාර්ය හර්ෂද සිල්ලා සිහිපත් කරනවා. ඔහු තමන්ගේ Facebook පෝස්ටුව අවසන් කරන්නේ මෙහෙම. ඔබ ගැනීමට යන තීරණය එදා ගත්තා නම් ජනතාවට මේ විදියට දුක් විඳින්න වෙන්නේ නැහැ ජනාධිපතිතුමනි කියලා. ජනාධිපතිතුමාගේ දේශනය තිබුණේ රෑ 8:00ට. රෑ 10:00ට විතර මම බලනකොට කතාවට හහ රියැක්ෂන් 19000කට වැඩිය තිබුණා.
ඇන්ග්‍රි රියැක්ෂන් 3000ක් විතර තිබුණා. ලයික් තිබුණේ 2500යි. නිතරම සමාජ මාධ්‍ය ජාල පරිශීලනය කරන ජනාධිපතිතුමා ඇයි මෙහෙම වුනේ කියලා හිතලා බැලුවොත් හොඳයි කියලා මට හිතෙනවා. කමෙන්ට් වලින් වැඩි හරියක් තිබුණේ ගෝට ගෝ හෝම් කියලා. ඒත් එදා මෙදාතුර ලංකාවේ රාජ්‍ය නායකෙක් පදවිය දාලා ගිහිල්ලා නැහැ. දෝෂාභියෝගයකින්වත් ඉවත් කරලත් නැහැ. ළඟදි ජනාධිපතිවරණයක් එන්නේ නැහැ. එනිසා ගෙදර යන්න කියනවට වඩා මට හිතෙන්නේ අපි කල යුත්තේ මේ පාලකින්ට ජනතා හිතවාදීව වැඩ කරන්න බල කිරීම. තමන්ගේ වටේ ඉන්න ධන කුවේරයන්ගේ මාධ්‍ය ලොක්කන්ගේ සාක්කු පුරවන්න ප්‍රතිපත්ති හදන්නේ නැතුව ජනතාව මේ විඳින වේදනාවෙන් මුදවන්න අවංකව පියවර ගන්න බල කිරීම. රටේ ප්‍රජාතන්ත්‍රවාදය මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන්න පාලකින්ට බල කිරීම. සන්දේශය බයි සරෝජ් නාලිකාවට සරෝජ් පතිරණ ලන්ඩන් නුවර සිට.